ජනතාය මුක්ති පෙරමුණ හැටි අපි විශ්වාස කරන්නේ මේ රට ගොඩනැගීමේදී ප්‍රමුඛතම අංගකයේ තන තබන්න ඕන තියෙන තමයි අධ්‍යාපනය කියන්නේ. මොකද අපේ රට ගොඩනගන්න වෙන සම්පත් අපිට නැහැ, හරි සීමිතයි. අපි දූපත අපේ භූමිය වැඩි කරගන්න බෑ. මේ භූමියේ ඉන්න කුඩා වෙනවා. ජනගහණය වැඩි වෙනකොට කෘෂි කර්මාන්තර ජනිත භූමිය කුඩා වෙනවා. ජලාශ වල ඉදිරි කරන්න ඕන. වන ගහනේ මේ දැන් 116යි තිබෙන්නේ. ඒක අඩුතරම 132 දක්වාත් වැඩි කරන්න ඕන. සම භූමිය නෙමෙයි අපේ තිබෙන සම්පත. අපිට කන් සම්පත් හරි සීමිත ප්‍රමාණයක් තියෙන. දීවර කර්මාන්ත අපිට යන්න පුළුවන් දුරේ සීමාවක් තියෙනවා. නමුත් මේ අසීමාන්තික අපේ සම්පතක් තිබෙනවා. ඒ තමයි අපේ මානව සම්පත. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වට ළමයි වැඩි කියලා. මේ රට නෑ. මානව සම්පත තමයි මේ රටේ ජීවුණු කළ යුතු අංකකේ සම්පත. මානව සම්පත් ජීවුණු කරන්න අධ්‍යාපනයේ ප්‍රමුඛතාවය දෙන්න ඕන. එන අධ්‍යාපනයේ ප්‍රවේශය සාධාරණව හැම මට්ටමකටම ගලා යන්න ඕන. ඒක කවදාවත් පුජ්ජිකංශයත් එක්ක කරන්න බෑ. අධ්‍යාපනයේ සෞඛ්‍ය කියන ශේෂ්ඨ දෙක රජයේ යටතේ පැවතුනොත් පමණමයි එහි සාධාරණ ප්‍රවේශය සාධිත කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි පෞද්ගලිකංශයත් එක්ක කර්මාන්ත කරමු. අපි පෞද්ගලිකංශයත් එක්ක කෘෂි කර්මාන්තින් නියතයි. අපි පෞද්ගලිකංශයත් එක්ක ප්‍රවාහන නියතයි. අපි බලශක්ති නිෂ්පාදනය කරන පෞද්ගලිකංශයත් එක්ක අපි අධ්‍යාපනයේ සෞඛ්‍ය කියන්නේ ජනතාවගේ ජීවිත ජීවත් කරන ජනතාවගේ ජීවිත එක බැඳිලා තියෙන ශේෂ්ඨ දෙක ඒ දෙකට සාධාරණ ප්‍රවේශයක් වෙන නම් රජයේ යටතේ තිබිය යුතුමයි. ඒ නිසා තමයි අපි මෙතරම් මේ අධ්‍යාපනයේ අයිතිය රැකගැනීම සඳහා සටනක් කරන්නේ. අපි මේ ළඟදී පාර්ලිමේන්තුවේ කෝප් එකට ගෙනාවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. අපේ රට ජීවත් කරවන්නේ කවුද? ඔබ දන්නවා මේ ගම්වල ඉන්න විශේෂයෙන් අහිංසක අපේ අම්මල අක්කලා නංගිලා මැද පෙරදිග ගිහිල්ලා හොයන සොච්චමින් තමයි මේ රට දුවන්නේ. ඩොලර් බිලියන 7ක් හොයන්නේ ඒ අය. අපි කොරියාවට වැඩ කර ගිහිල්ලා වැඩ කරන තරුණයෝ. ඒ වරකට රස්සාවට යනකොට එයාපෝට් එකේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගන්න බද්දෙන් තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් පිරෙන්නේ. ඒ අරමුදල් රුපියල් මිලියන 140ක්. ඒ කියන්නේ ලක්ෂ 1400ක් 2014 අවුරුද්දේදී චන්ද්‍ර වේදන් කළා දිනවා ඊළඟ පෙරවා. වෘත්තිකය ඔය ලක්ෂ 3ක් විදේශගත වෙනකොට අපේ රටේ ශ්‍රමිකයන් විදියට වෘත්තිකයන් නැන්නේ 5000යි. හැබැයි ලෝකෙ මිල්ලුමක් තිබෙනවා වෘත්තිකයන්ට. හරි බොහුනුවක් දුන්නොත් ඒක වෛද්‍යවරුන් වෙන්න ඕනේ නේ. පෙදරේරුවද රූපලාවන්‍ය ශිල්පිනියද කෝකියද ළමයි බලා ගන්න කෙනාද ඒ හැම කෙනාටම වෘත්තිමය භාවයක් ලබා දීලා වෘත්තිමය පුහුණුවක් සහ සහතිකයක් ලබා දීලා ලෝකෙට යවුවොත් ඔන්න අපේ ආදායම් මාර්ගය ලෝකයෙන් විශාලයට කරත් ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ පවා අපේ සෞඛ්‍ය වෘත්තිකයන් ඉඩක් තියෙනවා ඉහළ වැටුපා සලස්මා දන්න ඕනා ලෝකේ ගමන් කරන දිහාව බලලා අපි බොහෝ අවස්ථා අහිමි කරගත්ත රටක්. 1977 80 කාලේ අපේ අවස්ථාවක් තිබුණා අපේ වරාය සහ ගුවන්තොට පොඩි දිනුන කල අපි ආසියාවේ ගුවන් සහ නාවික කේන්ද්‍රය බවට පත් වෙනවා. අපි අවස්ථාවක් හැරියා. එසා සිංගප්පූරේ අවස්ථාව ගත්තා. ඩුබායි අවස්ථාව ගත්තා. දැන් සිංගප්පූර දිහා බල කඳුළු හෙල්ල වැඩක් නැහැ. දැන් සිංගප්පූරව සිහිනයක් කරගෙන වැඩක් නැහැ. ඒ 1980 හරි. ඇයි? සිංගප්පූර වරාය දිනු කරන්න කලින් අපිට කොළඹ සහ ශ්‍රීකුණම් වල වරාය දිනු කරන්න තිබුණා. නාවික කේන්ද්‍රයක් විදිහට අපි අවස්ථාවක් ඇරලා තියෙනවා. ඩුබායි තමන්ගේ ගුවන්තොට වල දිනු කරන්න කලින් අපිට අවස්ථාවක් තිබුණා. දැන් ඒක අවස්ථාවක් නැති වෙලා තිබෙන්නේ. සත් දැන් තියෙන්නේ දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් මත ලෝකේ මේ රට ගොඩනගා. දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක්. knowledge based economy එකක්.